නේටෝ සංවිධානය අපි ආසියාවටත් අරගෙන යනවා. මෙහෙම පවසන්නේ වෙන කවුරුත් නෙවෙයි. නේටෝ මහලේකම් ස්ටෝලන්බර්ග් විසින්. යුක්‍රේන යුද්ධෙන් කලාපීය ආරක්ෂාව විතරක් නෙවෙයි. ගෝලීය ආරක්ෂාව ගැනත් අර්බුදයක් මතුවලා තියෙනවා කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. යුක්‍රේනයට එරෙහිව සටන් කිරීමට රුසියාවට චීනය උදව් කරනවා කියලා එහිදී ඔහු විසින් වැඩිදුරටත් පවසා සිටියා. මිසයිල්, ඩ්‍රෝන් යානා වගේ ආයුධවලට අවශ්‍ය අමුද්‍රව්‍ය රුසියාවට ලබා දෙන්නේ චීනය විසින් බවයි ඔහු හෙළි කරන්නේ. ඒ වගේම මේ සන්ධානය සඳහා උතුරු කොරියාව වගේම ඉරානයත් සම්බන්ධ බවට ඔහු විසින් පවසලා තියෙනවා. මීට අමතරව චීනය මේ ආයුධ සැපයුම් කරලා තියෙන්නේ වෙළඳ නෞකාවන් වගේ වෙස්වලාගෙන බවත් ඔහු විසින් තවදුරටත් පෙන්වා දෙනවා. ඒ වගේම පසුගිය කාලෙදී ඇමරිකානු න්‍යෂ්ටිකවි ගබඩා කරලා තියෙන ස්ථාන වගේම ගුවන් කඳුර වටා චීන සමාගම් විසින් රහසිගතව ඉඩම් මිලදීගෙන තිබ්බා. වගා ආයෝජන විදියට තමයි මේ ඉඩම් මිලදී අරගෙන තිබ්බේ. මේ ගුවන් කඳුරවල ඔත්තු බැලීම් සඳහා කළා කියලා තමයි වාර්තා වෙන්නේ. කෙසේ හෝ දැන් මේ ඉඩම් නැවත විකිණීම සඳහා චීන සමාගම් වලට දින 120ක කාලයක් ලබා දීලා තියෙනවා. දින 120කට කලින් මේ ඉඩම් විකුණුවේ නැති වුණොත් ඇමරිකා විසින් නැවත පවරා ගන්න පාටක් තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම මේ වෙනකොට ඉලෝන් මස් විසින් ස්ටාර්ෂිප් යානයේ 4 වෙනි අත්හදා බැලීම සිදු කිරීමට සූදානම් බවටත් වාර්තා වෙනවා. කොහොමරි ස්ටාර්ෂිප් යානය සෝදානම් කරන්නේ සඳේ ජනාවාස ඉදිකිරීමට සහ වෙනත් ග්‍රහලෝක තරණය කිරීමට. නමුත් සමහර විද්වතුන් පවසන්නේ මේකේ තවත් තරමුණක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ස්ටාර්ෂිප් යානය යොදාගෙන හමුදා සැබළුන් සහ හමුදා උපකරණ පැය ගාණක් තුළ ප්‍රවාහනය කරන්න පුළුවන්. මේ නිසා හමුදා සැපයුම් ජාල නොකඩවා පවත්වාගෙන යන්නත් පුළුවන් වෙනවා. ඒ නිසා අනාගතයේ තුන්වන ලෝක යුද්ධයක් ඇති වුණොත් ස්ටාර්ෂිප් යානය ඇමරිකාව සතු භයානක ආයුධයක් වනු ඇති. රෆා වෙත පහර දීම. මේක කරනවට ඇමරිකාව කැමතිම නැහැ. ඇමරිකාව පවසනවා රෆා වෙත කරන ප්‍රහාරයක් වෙත ඇමරිකාවේ කිසිම යුධාධාරයක් දෙන්නේ නැහැ කියලා. ඉතින් මේකට ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සැර පිළිතුරක් ලබා දුන්නා. ආයුධ ලබා දෙනවද නැද්ද කියන එක ඔයාලගේ තීරණයක්. ඔයාලට දෙන්න බැරි නම් තියාගන්න. ඊශ්‍රායෙලේ නියපොතු වලින් හරි සටන් කරනවා. අනික සමහර විට ඇමරිකාවටත් වඩා දියුණු අවි ආයුධ ඊශ්‍රායෙලේ සතුව තියෙන්න පුළුවන්. කොහොම හරි ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජෝ බයිඩන්ගේ මේ ප්‍රකාශය හෙලා දැකලා තිබ්බා. මේක ජෝ බයිඩන්ගේ බරපතල වරදක් විදියට ඔහු පෙන්වා දෙනවා. කොහොම හරි දවල මන්දිරයේ ආරක්ෂක ප්‍රකාශක නම් පවසන්නේ මේක සාමය සඳහා ගත්ත తాවකාලික තීරණයක් විතරයි කියලා. මීට අමතරව ගාසා තීරයේ රෆා ප්‍රහාරය නැවැත්තුවොත් ගාසාවල රහස් උමං මාර්ග පිළිබඳ තොරතුරු ඊශ්‍රායලයට සපයන බවට ඇමරිකාව පවසනවා. ඒ විතරක් නෙවෙයි, හමාස් නායකයා ඉන්න තැනත් හරියටම කියනවා කියලා තමයි ඇමරිකාව කියන්නේ. මේ අතර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් පවසන්නේ ගාසා තීරයේ සාමය උදා කිරීමේ වගකීම තිබෙන්නේ හමාස් සංවිධානයට බවයි. සියලුම ඊශ්‍රායල් ප්‍රාණඅපකරුවන් නිදහස් කළා නම් පලස්තීන වැසියන් නිදහසේ ජීවත් වනු ඇති බවට ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. න්‍යෂ්ටික අවියක් නිර්මාණය කරන්න අපි සූදානම්. රාජ්‍යයේ පැවැත්මට තර්ජනයක් මතුවෙනවා නම් අපිට ඒක කරන්න වෙනවා. මේ විදිහට පවසන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඉරානය විසින්. කොහොමරි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු නම් පවසන්නේ ඉරානයට කිසිම දවසක න්‍යෂ්ටික බෝම්බයක් හිමි කරගන්න දෙන්නේ නැහැ කියලා. කොහොමරි ඉරානය න්‍යෂ්ටිකාව ගැන පරීක්ෂණ පවත්වන්නේ අද ඊයක ඉඳලා නම් නෙවෙයි. ඔවුන් 1980 ගණන්වල ඉඳලා න්‍යෂ්ටිකවියක් තැනීමට උත්සාහ කරනවා. නමුත් ඊශ්‍රායලය විසින් ඉරාන විද්‍යාඥයන් මරා දමමින් නිරන්තරයෙන් මේ හීනේ පිටුපසට කරලා දැම්මා. කොහොමරි මේ න්‍යෂ්ටික වැඩසටහන කරන මුල් කාලෙදී ඇමරිකාව වගේම ඊශ්‍රායලයත් රවට්ටලා ඉරානය ගැහුවා සුපිරිම ගේමක්. මේක තනිකරම මොලෙන් දුන්නු සුපිරිම ගේම් එකක්. ඉතින් අපි බලමු මේ ගේම් එක මොකක්ද කියලා. හරියටම කාලය කියනවා නම් සෝවියට් දේශයේ බිඳ වැටිච්ච මුල් කාලේ. ඊශ්‍රායලයට සහ ඇමරිකාවට ආරංචියක් ආවා ඉරානය රුසියාවෙන් න්‍යෂ්ටික බෝම්බ සහ මිසයිල් හෝ ඒවා නිර්මාණය කිරීමේ තාක්ෂණය ලබා ගන්න යනවා කියලා. ඒ විතරක් නෙවෙයි, පර්සියානු බොක්ක ආශ්‍රිත වෙරළ තීරයේ බුෂේර්හි පරමාණු ප්‍රතික්‍රියාකාරකයක් ඉදිකිරීමට ඉරානය රුසියාව සමග ගිවිසුමකට එළඹ තිබෙන බවත් ආරංචි වෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, කුඩා ප්‍රතික්‍රියාකාරක දෙකක් ඉදිකිරීම සඳහා චීනය සමගත් ඒ වගේ ගිවිසුමක් ඇති කරගන්න යනවා කියලා වාර්තා වුණා. ඉතින් මේකෙන් ගොඩක්ම කලබලයට පත් වුණු ඇමරිකාව සහ ඊශ්‍රායලය මේ ගැන විශේෂයෙන් හොයන්න පටන් ගත්තා. ඒ වගේම ඇමරිකාව චීනයට බලපෑම් කරන්න පටන් ගත්තා මේ වැඩේ නවත්තන්න කියලා. ඒ කාලේ චීනය කියන්නේ ඇමරිකාවේ ගොඩක් මිත්‍ර රටක්. ඒ නිසා චීනය වහාම වැඩේ නවත්තලා දැම්මා. රුසියාවෙත් ඒ කාලේ ආර්ථිකය හොඳටම වැටිලා තිබ්බ නිසා වෙන ප්‍රශ්න ඕනේ නැති නිසාම මේ වැඩේ පරක්කු කළා කියලත් කිව්වා. නමුත් මේක ඉරානයේ ගේමක් කියලා ඇමරිකාව සහ ඊශ්‍රායලය අඳුනගන්නකොට හොඳටම පරක්කු වැඩි. ඉරානය දීලා තිබ්බේ මාරම ගේමක්. ඉරානයේ රුසියාවෙන් සහ චීනෙන් න්‍යෂ්ටික අවිහෝ තාක්ෂණය ලබා ගන්න යනවා කියලා බොරු ආරංචියක් පතුරවලා තිබ්බේ ඉරානය විසින්ම තමයි. ඉතින් මේ සැකේ වැඩි කරන්න ඔවුන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක හදන්න චීනය සහ රුසියාවත් එක්ක ගිවිසුමකුත් ගැහුවා. මොකද ඉරානය දන්නවා ඇමරිකාවේ බලපෑම් මත මේ ගිවිසුම් අවලංගු වෙනවා කියලා. ඇයි එහෙනම් ඉරානය මේ වගේ වැඩක් කළේ?
ඇමරිකානු සහ ඊස්රායිල් බුද්ධ්‍යංශ නොමගයවන්න තමයි මේ වගේ වැඩක් ඔවුන් කළේ. ඉරානය යටින් වෙනම ගේමක් ගහලා තිබ්බා. ඒ තමයි පකිස්තාන න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියා අබ්දුල් කදීර් ඛාන්ගේ සහයෝගය ලබා ගන්න එක. ඒ වගේම මේ සමහර න්‍යෂ්ටික වැඩසටහන් ක්‍රියාත්මක වුණේ පොළොවයට භූගතව. ඉරානය කොච්චර සූක්ෂමව වැඩ කළාද කියලා කියනවනම් සමහර භූගත න්‍යෂ්ටික වැඩසටහන් ක්‍රියාත්මක වන තැන්වල උඩපස් තට්ටු අයින් කරලා තිබ්බා. ඒ ඉරානයට එන අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ පරීක්ෂකවරු නොමග යවන්න. ඉරානයේ මේ ගේම් එක ඊශ්‍රායලයට සහ ඇමරිකාවට ආරංචි වෙන්න පටන් ගත්තේ 1998 ජූනි 1 වෙනිදා. ඒ දේශපාලන රැකවරණය මත පලාපු පකිස්තානුවෙක් ඉරානය පකිස්තානයේ සහයෝගයත් එක්ක ක්‍රියාත්මක කරන මේ වැඩසටහන ගැන තොරතුරු ලබා දුන්නා. මේක යම් ආකාරයකින් තහවුරු කරගන්න පුළුවන් වුණත් ඊට පස්සේ මේ වැඩේ හරියටම තහවුරු කරගන්න 2002 වෙනකන් ඉන්න සිද්ධ වුණා. ඇමරිකාවේ CIA එක ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් ඇතුළත් පරිගණකයේ පිටින්ම උස්සලා තිබ්බා. මේ වැඩේ කළේ කොහොමද කියලා නම් තොරතුරු වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම 2004 පෙබරවාරි 4 වෙනිදා පාකිස්තානයේ අබ්දුල් කදීර් ඛාන් තමන් මේ වගේ වැඩක් කළා කියලා පිළිගත්තා. ඔහු තමගේ දැනුම ලිබියාව, උතුරු කොරියාවට වගේම ඉරානයටත් අලෙවි කරලා තිබ්බා. කොහොම හරි ඉරානයට ගොඩක් බාධක මැද්දේ 2006 අවුරුද්දේදී න්‍යෂ්ටික වැඩසටහනට අදාළ කරන කේන්ද්‍රාපසාරක ටික ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඉතින් 2006 අප්‍රේල් මාසේ ලොකු උත්සවයක් එහෙම තියලා කේන්ද්‍රාපසාරක ක්‍රියාත්මක කරන්න තීරණය කළා. ප්‍රධාන ඉංජිනේරුවා සක්‍රිය කිරීමේ බොත්තම තද කළා විතරයි එකපාරටම මහා විශාල පිපිරීමක් වෙලා කේන්ද්‍රාපසාරක විනාශ වෙලා ගියා. මොකද උනේ කියලා හරියටම තහවුරුනේ නැති වුණාට ලැබෙන ආරංචි වලට අනුව කේන්ද්‍රාපසාරක නිර්මාණය කරනකොට දෝෂ සහිත කොටස් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම කේන්ද්‍රාපසාරක ක්‍රියාත්මක කරන්න කලින් ඒවට කුඩා පුපුරණ ද්‍රව්‍ය අලවලා තියෙනවා. කොහොම හරි ඉරානයේ මේ වැඩෙන් නතර වුණේ නැහැ. 2010 ඉරානයේ නැවතවතාවක් කේන්ද්‍රාපසාරක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒත් කවුරුත් හිතපු නැති විදියට මේ වැඩෙත් අඩාල කරන්න ඊශ්‍රායලයට හැකියාව ලැබුණා. ඒ ස්ටක්ස්නෙට් කියන පරිගණක වෛරසය යොදාගෙන. කොහොම හරි ඉරාන න්‍යෂ්ටික ව්‍යාපෘතිය වගේම ඒ සම්බන්ධව ඊශ්‍රායලයේ ක්‍රියා කළේ කොහොමද කියන එක ගැන තොරතුරු රාශියක් මයිකල් බාර් සොහාර්සා නසීම් මිෂෙල් විසින් රචනා කරපු මොසාට් කියන පොතේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි මේ වගේම අලුත්ම වීඩියෝවකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට සමු අරගෙන යන්නට තමයි සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝවක් දාපු ගමන් ඔයාලකට ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අලුත්ම වීඩියෝවකින් හම්බෙමු. සියලුම දෙනාට සුබ දවසක්. අවධානමින් මිදමු අපි දැනුවත් ගෑස් රෙගියුලේටරේ අවුරුදු 5කට වතාවක්, ගෑස් බටය අවුරුදු 2කට වතාවක්. හරි කාලෙට හරි විදිහට මාරු කරමු.